අපි දැන් බලමු ටයර් රෝදකින් විලක් හදාගන්න විදිහ. මුලින්ම අපි මේ වගේ ටයර් එකක් ගන්නවා. ඔයාලට කැමති විදිහේ ටයර් එකක් මේකට ගන්න පුළුවන්. මුලින්ම අපි මේ ටයර් එකේ මෙන්න මේ කොටස කපලා ඉවත් කර ගන්න ඕනේ. මේක ඇතුලේ තියෙන කම්බි. ඒකට අපි මුලින්ම මේ වගේ රැහ ගන්න ඕනේ. මේ විදිහට වටේම ටික කපලා අයින් කර ගන්නවා. මේ දෙන්නේ අපි ටයර් එකේ වටේ කෑල් කපා ගත්තට පස්සේ ඔයාලට පේන මෙන්න මේ වගේ යකඩ පටියක් මතු වෙලා තියෙනවා. අපි මේක අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කොටස් 8කට බෙදා ගන්නවා. ඔයාලට කැමති කොටස් ගන්නකට මේක බෙදා ගන්න පුළුවන්. සමාන කොටස් වල බෙදා ගත්තාම මේ ගාන කපා ගන්න පුළුවන්. මම මේ කොටස් 8කට ගානට බෙදා ගන්නවා. ඊට පස්සේ මේ වගේ නෙළුම් මලේ පෙති වගේ ගානට ඇඳ ගන්න. දැන් අපිට තියෙන මේක ලස්සන කපා ගන්න. ඒකට යකඩ කපන කීයක් හරි නැත්තම් හොඳ හොඳට කැපෙන පීයකින් හරි අපිට මේ කපා ගන්න පුළුවන්. මේ වගේ හොඳට කැපෙන පීයකින් අපිට මේ කපා ගන්න පුළුවන්. මේ තියෙන අපි ටයර් එක කපා ගත්තට පස්සේ ඒක තියෙන විදිහ දැන් අපි මේ ටයර් එක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මුලින්ම අපි මේ වගේ එක තැනකින් මේක නමා ගන්න ඕනේ ඇතුළට. ඊට පස්සේ මේක දිගටම නමා ගන්න පුළුවන්. මේ තියෙන අපි ටයර් එක හරව ගත්තට පස්සේ ඒක ඔයාලට කැමති නම් මේකේ තීන්ත ගා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ අඩියට මේ වගේ කම්බි කැලි හතරක් බැඳගෙන තියෙනවා. එතකොට තමයි සිමෙන්ති හොඳට රැඳිලා තියෙන්නේ ඒකට. දැන් අපි සිමෙන්ති මික්ෂර් එක හදා ගන්න. සිමෙන්ති වැලි මැටලුයි දාලා මේ වගේ අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ සිමෙන්ති ටික වැඩිපුර දා ගන්න. අන්තිමට අපි හදාගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණය මේකේ අඩියට දා ගන්න ඕනේ. මේ ගැටින් ලෑල්ලක් වගේ එකක් තියා ගන්නවා නම් හොඳයි. එතකොට හොඳට සිමෙන්ති එක රැඳිලා තියෙනවා. මේ තියෙන්නේ මම ඉස්සෙල්ල පින්නෝ වගේ හදාගත් ටයර් එකකින් හදාගත්ත විලක්. ඒකේ නෙළුම් මල් පිපිලා හැම දැන් එක එක ගස් වර්ග හැදිලා තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න.